ආයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත අර්ගලයට මාස 7යි සැමරුමට පොලිසියෙන් බාධා මිල්ලනිය ගුංගමුව විද්‍යාලයේ විදුහල්පතිනියගේ වැඩ තහනම් දරුවන්ට වදහිංසා දුන් පිරිස රිමාන්ඩ් කිරීමට එරෙහිව දෙමාපියන් පිරිසක් විරෝධතාවයක Sri Lanka win Devana Monkey Fox Asaditya Hamuvei Ohu Avit Dubai Indala Adani Ekka Idikarana Batahira Paryante Veda Arambai Janapati IMF Pradhani Jojiva Hamuvei IMF Saha MCC Givusum Nisa Parliament Unusumvei Andu Hangang Hitapu Bavakiyana IMF Givusuma Harsha Parliament Uta Penvai සීනිබදු සහනෙන් වංචා කළ රුපියල් බිලියන 16න් 124ක් ආදායම් බදු ලෙස අය කර ගැනීමට පියවර රුපියල් 255ක එන්නත රුපියල් 40969කට මිලදී ගනි විගණන වාර්තාවෙන් හෙළිවෙයි ධනුෂ්කගේ නඩුව අද යලි කැඳවයි මාධ්‍ය වාර්ණයේ ඉවතට ප්‍රථමයෙන් දේශීය පුවත් අර්ගලය ආරම්භ වී අදට මාස 7ක් සපිරෙනවා Even when other Galamodra Piti, the Vishesha Samarumak Sangvidane Kartibuna, Eargaledi, Miagia Aya Sihikarbin, Kese Vithat Eater, Policien Bada Elabuna. Other Pasaruedi Pavati, Mema Samarumedi, Agamikavatavat Sidukarmin, Noek Vedastahan Sangvidane Kartibuatra, Pasaruedi, Miagia Ayavinwin, Matakavastra, Pujakara, Pahan Delvi Makta Sangvidane Kartibuna. Mehdi police mem katitu walata avasara laba dunne neha. Virodhatakaruwan wedi pirisak sahabhagi wi nositi athara mehdi virodhatakaruwan visura harimata vishala police niladarin pirisak ema sthaneta kandawa thibenu daknata labuna. විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය උත්සාහ දරීමේදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා. දරුවන් පිරිසකට වදහිංසා පැමිණවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින මිල්ලනිය ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනියගේ වැඩ තහනම් කර තිබෙනවා මේ අතර විදුහල්පතිනිය ඇතුළු පිරිස අත්අඩංගුවටගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමට විරෝධය පළ කරමින් දෙමව්පියන් පිරිසක් අද එම විද්‍යාලයේ ඉදිරිපිට විරෝධතාවයකද නිරත වුණා
ගුරුවරියකගේ මුදල් පසුම්බියක් සොරකම් කළා යයි චෝදනා කරමින් සිසුන් තිදෙනෙකුට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියට අදාළව මිල්ලනිය ගුංගමෝ කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනිය සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඊයේ දින රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා නියෝග කළේ ඔවුන්ව ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ ගුරුවරිය සහ මිල්ලනිය පොලිසිය රියදුරා අපමත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා ඊයේ නියම කළේ. මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කළ මිල්ලනිය ගුංගමෝ කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනියගේ වැඩ තහනම් කර තිබෙනවා. මෙලෙස විදුහල්පතිනිය ඇතුළු පිරිස අත්අඩංගුවටගෙන බන්ධනාගාර ගත කිරීමට විරෝධය පළ කරමින් දෙමාපියන් පිරිසක් අද එම විද්‍යාලය අසල විරෝධතාවයකද නිරත වුණා. IMF සහ MCC ගිවිසුම හේතුවෙන් අද පාර්ලිමේන්තුව උණුසුම් වුණා. මේ එහිදී පළ වූ අදහස්. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම යටතේ අපේක්ෂා කරන ලද ක්‍රියාකාරකම් කොළඹ මෙට්‍රොපොලිටන් කලාපයේ බස් ප්‍රවාහනය සේවාව නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය, කොළඹ තිලකුණාමලයේ ආර්ථික කොරිඩෝවට අයත් දිස්ත්‍රික්ක 7ක් සඳහා පාසල් ෆැබ්‍රික් මැප් යන රජයේ ඉඩම් ලේකන සැකසීම, ආපාල ආණ්ඩුවේ කාලේ මේ MCC ප්‍රතිලාභ පිළිබඳව කතා කරපු බිල්ලුම අවපු ඇමතිවරුම ඇවිල්ලා කියනවා මේ සඳහා ලොකු ප්‍රතිලාභ තිබුණා, අර ප්‍රතිලාභ ගන්න තිබුණා. ඒ ප්‍රතිලාභත් කිව්වද කැත නැතුව, ලැජ්ජ නැතුව. බලන්න කතානායකතුමා කොච්චර දිව හැරෙනවද කියලා. මේ MCC ගිවිසුම නැවත අත්සන් කිරීම සඳහා ඉඹුරුපත් සකසන බව අපට තේරෙනවා. වර්තමාන රජය බිහි වුණාට පස්සේ MCC ගිවිසුම සම්බන්ධයෙන් කිසිදු ආකාරයක සාකච්ඡාවක් සිදු වෙලා නැහැ කියන එක ඉතාම වගකීමෙන් කියනවා. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකෙන් කරන්නේ ත්‍රිකුණාමල වරායට එහා ජාත්‍යන්තර මුහුදේ ඉන්නවා ඒගොල්ලෝගේ නැවක්. ඒ නැව ඇතුලේ ඉන්නවා 5000-6000 අතර බටපිරිසක්. ඒ 5000-6000 අතර බටපිරිසට ඕන කරන අධිනාගරික සේවා සපයන ස්ථානයේ බවට තමයි ත්‍රිකුණාමල වරාය ඉඳලා කොළඹ වරාය දක්වා විශේෂ ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීමේ යෝජනාව ඇතුලේ තිබුණේ. ඊට අමතරව අපේ ඉඩම් පිළිබඳ සියලු දත්ත ඒ අය බාරයට ගැනීමක් සිදු වෙනවා. මේ වගේ කරුණු මත තමයි අපි අපේ විරෝධය පළ කළේ. මේ කාරණා සම්බන්ධයෙන් මේ කුමන්ත්‍රණ කතා පවත්වලා ජනතාව නොමගැවීමක් තමයි වෙලා උනේ. එහි යම් යම් අඩුපාඩු තිබුණ ඇමරිකා එක්සත් ජනපදයේ යෝජනා කරපු වටේ යහපාලන ආණ්ඩුව කැමති උන්නේ. ජාත්‍යන්තර මුල් අරමුදලත් එක්ක අසහන කරලාද ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. මං දන්නා තරමින් IMF එක අපි ගිවිසුමක් තාම නැහැ, කෙටුම්පතක් විතර. කැබිනට් එක දැනුවත් කරන අවස්ථාවේදීම මෙතුමල්ලවත් දැනුවත් කරන්න කටයුතු කරනවා කියන එක ජනාධිපතිතුමා කිව්වා. ජාත්‍යන්තර මුල් අරමුදලත් එක්ක මොකක් හරි එකඟතාවයක් තියෙනවනේ. මොකක් හරි ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමෙන්ට් එකක් කරලා තියලා අඩුගාඩු එක ඔළු ගෙඩි දෙක අතර එකඟතාවයක් තියෙනවනේ. ඇයි මේක හංගන්නේ? ආණ්ඩුව කියනවනම් ගිවිසුමක් ගහලා නැහැ කියලා. ගිවිසුම ගහලා ඉවර වෙලා අපිට කියන්න එපා. ගහන්න යන්න කලින් සාකච්ඡා වල තියෙන එකඟතාවය කියන්නේ මොකද? අපිට ආරංචි වෙනවා දැනටම එකඟ වෙලා තියෙනවා කියලා. හැම බිම්මංගලක්ම වැලියුේෂන් එකට දාලා 10% ටැක්ස් එකක් ගෙවන්න ඕන කියලා. සංගවන්න කිසිම දෙයක් නැහැ. ජනාධිපතිතුමා කියලා තියෙනවා ඔබතුමාලා කැබිනට් මණ්ඩලයටම කතා කරලා ඔබතුමාව දැනුවත් කරන්න කියලා. ඒ නිසා පොඩ්ඩක් යුවසීමෙන් මේක බලන්න. මේ මංගාව තියෙන්නේ ඔය කියන වார்த்தාව. මේ තියෙන මේක තමයි ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමෙන්ට් එකේ එකඟ වෙච්ච මේ කාරණා ටික. ඒක අපි ගාව තියෙනවා. මේක ආවේ පාර්ලිමේන්තුවෙන් නෙමෙයි. ජනාධිපතිවරයාගේ සමහර කමිටුවල නොයෙකුත් පුද්ගලයන්ට මේක දීලා තියෙනවා. මම මේක සභාගත කරන්නේ නැහැ. සභාගත කරොතින් කියයි මේ සංවේදී කාරණා එළියට ගියා කියලා. පාර්ලිමේන්තුවේ මුදල්කාරක සභාවට දෙන්න බැරි වාර්තාව කොහොමද අනිත් පුද්ගලයන්ට ගියේ? මේකේ තියෙනවා කරන්න ඕනේ ඔක්කොම. කොහොමද වැට් වැඩි කරන්න ඕනේ? කොහොමද මේ පර්සනල් ඉන්කම් ටැක්ස් එක වැඩි කරන්න ඕනේ? 105 ඉඳලා 36ට ගෙනියන්නේ කොහොමද? මොකද්ද විත්හෝල්ඩින් ටැක්ස් එක? වැලියු ඇඩඩ් ටැක්ස් එක? එක්සයිස් කස්ටම්ස් ඩියුටි එක? ඔටෝමැටික් ඉන්ඩෙක්සේෂන් එක? මේ ඔක්කොම තියෙනවා. මේ අනියමින් ලැබුණ ලියවිල්ල කොහොම කියවල මේ රටේ ජනතාව සභාව බය කරන්න එපා. මම කියවන්නේ නැත්තේ ඒකයි. වග කියන නිසා තමයි කියවන්නේ නැත්තේ ඇමතිතුමා. ඔබතුමා මුදල්කාරක සභාවේ සභාපතිවරයා. වැරදි මේ වැඩේ. මම හැබැයි වගකීමෙන් එතුමාට කියනවා මේක තමයි වාර්තා. මේ සංවේදී කාරණා වලින් නොකුත් පුද්ගලයන්ට නොකුත් ලාභ ලබා ගන්න පුළුවන් ලොතරැයි යදෙන්න පුළුවන් සමහරුන්. මෙච්චර බංකොලොත්තුණු රටේ තවමත් මේ ආණ්ඩුව ඇයි මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ? අහනකොට කියනවා ගිවිසුමක් නැහැලු. බදු ටික ගහනකොට ජනාධිපතිවරයා රටට ප්‍රකාශ කරනවා මේ කරන්නේ IMF එක කියන විදිහට කියලා. විදුලි බිල වැඩි කරනකොට මොකද්ද කියන්නේ? IMF එක හින්දා කරනවායි කියලා. ගෑස් බිල වැඩි කරනකොට IMF එක කියන හින්දා කරනවා. පිටි බිල, ආහාර බිල, බඩු බිල ඒවා වැඩි වෙන්නේ IMF එක හින්දාද? ඇයි මේක පාර්ලිමේන්තුවේ සභාගත කරන්නේ?
පුරාබදු අය නොකරගත්ත මුදල මේ මාස කීපය ඇතුළත මිලියන 5130ක් කියන්නේ කෝටි 513ක් ආයතන 11ක් කෝටි 280ක්ම බදු ගෙවල නැත්තේ වෙන කවුරුත් මේ ජනාධිපතිගේ මුදල් ඇමතිගේ යාළුවා අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා අර්ජුන ඇලෝසියස් ලැජ්ජ හිතෙන්නේ නැද්ද ශ්‍රී ලංකා පොජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට මේ යකාගේ ආණ්ඩුව දැන් මේ වෙනකොට තමන්ගේ ආර්ථික ගජ සහායකින් විසින් කරන ලද ආර්ථික අපරාධය වෙනුවෙන් දැන් අපේ රටේ අහිංසක ජනතාව වින්දිතයන් බවට පත් කරලා තියෙනවා පින වැටිච්ච ආර්ථිකය ගොඩනගන්න නම් උඹලා බදු ගෙවපල්ලා කියලා රට තුල දැඩි ආන්දෝලනයකට තුඩු දුන් කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම අද උදෑසන ආරම්භ කර තිබෙනවා ඉන්දියාවේ අදානි සමාගම ජෝන් කීල් සහ වරාය අධිකාරිය එක්ව පිහිටවනු ලැබූ සමාගමක් හරහා අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබනවා වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකුම සාරිස් ගෝපාල් බග්ලේගේ සහභාගීත්වයෙන් කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ හෙවත් CWIT ඉදිකිරීමේ කටයුතු අද දින ආරම්භ කෙරුණා කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘති පරිශ්‍රයේදී මෙම උත්සවය අද චාමයුරින් පැවැත්වුණා CWIT ප්‍රයිවට් ලිමිටඩ් සමාගමෙහි සංයුතිය සැලසී තිබෙන්නේ ඉන්දියාවේ අදානි ජාත්‍යන්තර වරාය ඉදිකිරීම සමාගම ශ්‍රී ලංකාවේ ජෝන් කීල්ස් පුද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන සමාගම් වලින් 51 34 සහ 15 යන කොටස් ආයෝජනය කිරීමෙන් කොළඹ පෝට් එක්ස්ටෙන්ෂන් ප්‍රොජෙක්ට් යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය වරාය තුල බටහිර දෙසේ නිදි කිරීමට සැලසුම් කොට ඇති අතර බටහිර පර්යන්තය ලෙස එය හඳුන්වනු ලබනවා CWIT පර්යන්තයට අමතරව දැනට මෙහෙයුම් සිදු කරන CICT පර්යන්තයේද ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් අඩක් නිම කර මෙහෙයුම් සිදු කර ECT පර්යන්තයේ හෙවත් නැගෙනහිර පර්යන්තයේද මෙම ව්‍යාපෘති කලාපය තුල පිහිටා තිබෙනවා කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා නෞකා පිවිසුම් ඇල මාර්ගය මීටර 20කින් සමන්විතයි CWIT පර්යන්තයේ ඉදිකල පසු මීටර 1400කින් යුක්ත වන අතර එහි පර්යන්ත අද්දර ගැඹුර මීටර 20ක් අද ආරම්භ වන පළමු අදියර යටතේ මීටර 800කින් පර්යන්තය ඉදිකරනවා දොඹකර 8ක් මෙහෙයුම් සඳහා යොදා ගැනීමටද පර්යන්තය තුල බහළු මෙහෙයුම් සඳහා සම්පූර්ණ ස්වයංක්‍රීය පර්යන්ත දොඹකර 18ක්ද එක් කිරීමට නියමිතයි එනුවෙම කොටස මිලියන 1.6ක බහළු මෙහෙයුම් ධාරිතාවයක් උසලනු ලබනවා මෙහිදී පැවති උත්සවය අමතමින් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා අවධාරණය කර සිටියේ මිත්‍ර රාජ්‍යයක් ලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සම්බන්ධතාවය මෙම ව්‍යාපෘතිය හරහා තවදුරටත් ශක්තිමත් වන බවයි ශ්‍රී ලංකා රජයට ආ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 780ක පමණ ඍජු ආයෝජනයක් ලබා දෙන සුවිශේෂී ව්‍යාපෘතියකට තමයි අද අපි ආරම්භ කරන්නේ මේ තුලින් ශ්‍රී ලංකාවේ දැනට තියෙන විදේශ විනිමය පිළිබඳ වූ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන අතරම බොහෝ අය හිතනවා මෙම ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමාගමට පමණක් අයිති ව්‍යාපෘතියක් කියලා. නමුත් තත්ත්වය එහෙම නෙවෙයි. අදානි සමාගමට 51%කුත් ජෝන් කීල් සමාගම කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ සමාගම. ලාංකික සමාගම. ඒ සමාගමට 34%කුත් ශ්‍රී ලංකා රජයට නැත්නම් අපේ වරායට 15%කුත් තියෙනවා. ඒ නිසා මේන් 49%ක්ම අයිති වෙන්නේ ශ්‍රී ලංකාවට. ඒ ලාභාංශ ඔක්කොම ලංකාවේ රඳාපවතී. ඉන්දියාව ශ්‍රී ලංකාවේ මිතුරෙක්. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉතාම අනතුරුදායක තත්ත්වයකට පත් වූ අවස්ථාවේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 4ක් පමණ වැනි විශාල මුදලක් අපිට ලබා දුණු එකම රට ඉන්දියාව. ඉන්දියාව සමග අපේ තියෙන සබඳතාවය සමගම ඉන්දියානු ආයෝජකයින් ලංකාවට පැමිණීම අපි ඉතාමත් අපේ සතුටට කාරණයක්. මේ අපේ දෙරට අතර සමීප ආර්ථික සම්බන්ධතාවයේ ප්‍රධාන සංදිස්ථානයක්. මේ හරහා අප දෙරටටම ප්‍රතිලාභ ලබා ගත හැකි වෙනවා. අපි මේ කරන්නේ කොහොමද කියලයි කාලයක් තිස්සේ අවධානය යොමු කළේ. මේ යථාර්ථයක් කරගන්න දෙපාර්ශවයේම ලොකු වෙහෙසක් ගත්තා. අද මේ ව්‍යාපෘතිය වැඩ ආරම්භ කිරීමට හැකිවීම ලොකු සතුටක්. ඊජිප්තුවේ පැවැත්වෙන COP27 සමුළුවට සහභාගී වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝචිවා හමු වී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝචිවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඊජිප්තුවේ මේ දිනවල පැවැත්වෙන COP27 සමුළුවට සහභාගී වී සිටින අවස්ථාවේදී ජනාධිපතිවරයා IMF කළමනාකාර අධ්‍යක්ෂිකාව හමු වී ඇත්තේ මෙම අවස්ථාවට මාලදිවයින් ජනාධිපතිවරයාද එක්ව සිටියා. එහිදී මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. මේ අතර ලෝක බැංකුවේ සාමාජිකයින් සහ ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය නිල
නිලධාරීන් අතර තවත් සාකච්ඡාවක් ඊයේ පැවැත්ුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එදී රට ගොඩ ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දැක්ම ජාත්‍යන්තර නිර්ණායක ඉක්මවා යන්නක් බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ප්‍රකාශ කර තිබෙනවා. රට ආර්ථික වශයෙන් ස්ථාවර ශක්තිමත් ප්‍රතිපත්ති රාමුවක් ඇති කර ගැනීමට සහ අවශ්‍ය මාර්ග සිතියමට යාමට මෙය හොඳම අවස්ථාව බව එහිදී සාගල රත්නායක ප්‍රකාශ කර තිබෙනවා. සීනිබදු සහනය හේතුවෙන් අහිමි වූ රුපියල් බිලියන 16න් කොටසක් ආදායම් බදු ලෙස අයකර ගැනීමට සැලසුම් කර තිබෙනවා. යනු අදාළ මුදලින් 24%ක් එලෙස බදු ලෙස අයකර ගන්නා බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සීඹලා පිටිය පවසන්නේ. බදු වංචාවන්ට ප්‍රසිද්ධියක් උසුලන ශ්‍රී ලංකාවේ මෑත කාලිනව සිදු වූ විශාලතම බදු වංචාවක් ලෙස සීනි බදු වංචාව සැලකිය හැකි. රුපියල් බිලියන 16ක අති විශාල මුදලක් මේ සීනිබදු වංචාව හරහා ශ්‍රී ලංකා ආර්ථිකයට අහිමි වුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි අවස්ථාවේදී ආනයිනික සීනි මත පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මෙලෙස අඩු කිරීමට කටයුතු කළා. ඒ අනුව 2020 වසරේ ඔක්තෝබර් මාස 14 වනදා සිට මාස 3ක කාලයක් ක්‍රියාත්මක වන පරිදි ආනයිනික සීනි කිලෝග්‍රෑම් එකක් මත පනවා තිබූ රුපියල් 50ක් වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ₹125ක් දක්වා පහත හෙළනු ලැබුවා. ඒ තුලින් ජනතාවට සහනයක් ලැබෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පළ කළද එහි වාසිය මුළු මනින්ම ලබාගත්තේ සීනි ආනයනකරුවන් කිහිප දෙනෙකු පමණයි. ඒ අතරින්ද ප්‍රධාන සීනි ආනයනකරුවෙකු විසින් මේසා විශාල බදු වංචාව හරහා මුදල් පොදි බැඳගනු ලැබුවා. ජනතාවට ලබා දිය යුතුව තිබූ සහනය තම ආදායම මත රඳවා ගන්නට සමාගම් 10ක් කටයුතු කර තිබුණා. ඉන් එක් සමාගමක් විසින් සමස්ත සීනි ප්‍රමාණයෙන් 45%ක් ආනයනය කර තිබීම විශේෂත්වයක්. මෙම බදු සහනය හිමි වූ කාලය තුළ පමණක් මෙම චෝදනා එල්ලවන අදාළ සමාගම සීනි ආනයනය කර ඇති ප්‍රමාණය 1220 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. විගණකාධිපති වාර්තාවේ මේ පිළිබඳ තොරතුරු මැනවින් දක්වා තිබෙනවා. දේශීය ආදායම් කොමසාරිස්වරයාට ඇති බලතල ප්‍රකාරව අදාළ බදු අයකර ගැනීමේ කටයුතු සිදු කිරීමට අපේක්ෂිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලා පිටිය පවසන්නේ. යනු ආනයිනික සීනි මත පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කිරීම හේතුවෙන් රජයට අහිමි වූ රුපියල් බිලියන 16ක මුදලට අදාළ ආදායම් බදු අයකර ගැනීමට සූදානම් බව අද පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලා පිටිය පැවසුවා. මේක සමාජ ආන්දෝලනයට ලක්වුණු කාරණාවක් වුණ නිසා රාජ්‍ය ගිණුම් කාරක සභාව විගණකාධිපතිගේ වාර්තාවක් කැඳවනු ලැබුවා. පිරමීඩ් විල්මා කියන ආයතනය මේ කාල සීමාවේ තමන් ඊට පෙර සීනි ආනයනය කළාට වඩා 1222 වෙනි ගුණයකින් ආනයනය වැඩි කරලා තියෙනවා. මේ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ රජය කැප කළ බදු ආදායම තම අත රඳවාගත් පාර්ශ්වයන්ගෙන් නැවත රජයට අයකර ගැනීමේ හැකියාව පිළිබඳ අවධානය යොමු කිරීම කියලා නිර්දේශන්වල කතා කරලා තියෙනවා. ඉතා විශාල ප්‍රමාණයකින් මේ ආනයනය කරපු ආයතනය ආනයනික ප්‍රමාණය සීනි මෙට්‍රික් ටොන් 125207ක්. මේ සිද්ධියට අදාළ ප්‍රමාණය 145ක් ආයතනය තමයි ආනයනය කරලා තියෙන්නේ. ඒ නිසා රජය කැප කළ බදු ආදායම ඒ ආයතනය පමණක් 6229 කෝටි 25800 බිලියන 6කට වැඩි ප්‍රමාණයක් රජය කැප කළ බදු ප්‍රමාණයෙන් මේ ආයතනයට ලබා ගැනීමේ අවස්ථාව සැලසීලා තියෙන කියලා සුදු සීනි වෙළඳාමෙන් පමණක් රජය කැප කළ ප්‍රමාණය බිලියන 13.8ක් වෙනවා. අපේ රටේ තියෙන නීති අනුව මේ කරුණ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තීරකයින්ට විරුද්ධව අපිට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න බෑ. හැබැයි අපිට තියෙන එකම අවකාශය තමයි නොවුන ලද ලාභයේ පසුපස ගිහිල්ලා එයින් උපරිම ප්‍රමාණයක් රජයට අහිමි වූ මුදල් ප්‍රමාණයෙන් ලබා ගැනීම. ඒ සඳහා මේ දෙපාර්තමේන්තුව දැන් සූදානමින් ඉන්නවා. බිලියන 16න් සාධාරණ ප්‍රමාණයක් දැනට තියෙන නීති අනුවන 124 අපි ගෙන තියෙන ඉල්ලීම අනුවන 130 මේ රටේ ජනතාවට නැවත අයත් කර දෙන්න. මේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු වෙනස් කිරීමේදී දීර්ඝකාලීනව මුදල් අමාත්‍යාංශය දැන් සූදානමින් ඉන්නවා. කිසිදු අවස්ථාවක මේක හදිසියේගත් තීරණයක් වුණත් අදාළ සියලු පාර්ශ්වයන් කැඳවලා තීරණයක් නොගෙන මෙවැනි බදු අඩු කිරීම හෝ වැඩි කිරීම කරන්නේ නැහැ කියන එක. මේ සම්බන්ධයෙන් තීන්දුව ගත්ත නිලධාරීන්ට විරුද්ධව ගත යුතු ක්‍රියාමාර්ග ඔබ ගන්නවද කියලා මම අහන්න කැමතියි. අපේ රටේ නීතියක් තියෙනවද ඔවුන්ට විරුද්ධව තීන්දුව ගන්න? මම අපේ රටේ නීතියක් නැහැ. එවන අපි ආවස්සයෙන් ගෙනියන නීතියක් හදන්න ඕනේ. මේ අනියම් ලාභය ගත්ත කණ්ඩායමෙන් අපිට ආදායම් බද්දලි සහය කරගන්න නීතිය තුල තියෙන ප්‍රමාණය ගන්න. සීනි වංචාව ගැන ඉදිරිපත් කරපු තොරතුරු ටික අපි ඉල්ලීමක් කරනවා. අර 11 දෙනෙක් ගැන කිව්වේ ඒ 11 දෙනාගේ නම් ටික ඉදිරිපත් කරන්න පුළුවන් නම් රටට ලොකු ගෞරවයක්. විගණකාධිපති වාර්තාව මේ රටේ මිනිසුන්ට බලන්න වෙන්නේ නැහනේ. දැන් මම මේ ලියුම සම්පූර්ණයෙන්ම හැන්සාඩ් එකට යවුවා. ඒක කිසිම රහසක් වෙන්නේ නැහැ. මට කිසිම දෙයක් සැඟවීමේ අවශ්‍යතාවයක් නැහැ. කොහොමද සීනි වංචාව උනේ? සංවේදී කාරණා එළියට ගිය නිසා. කවුරු හරි දැනගත්තා
රුපියල් 50ට තිබිච්ච බද්ද 125ට අඩු කරනවා කියලා. දැන් කියන කෝටි 1600ක් මේ රජය කැපකල මේ අගය කියලා. ලොතරැයියක් ඇදුනලු ලොතරැයියක් ඇදුන්නේ නැහැ. ලොතරැයිය මෙන්න මේකයි කියලා එයා දැනගත්තා. නම්බර ටික මේවා කියලා. ඒකයි ලොතරැයිය. මම කිව්වේ නැහැ ලොතරැයියක් ඇදුනා කියලා. මම කිව්වේ ලොතරැයියක් ඇදුනා වාගේ කියලා. I respect. මම පිළිගන්නවා. ලොතරැයියක් ඇදුනා වාගේ. හැබැයි දෙයියෝ ඇවිල්ලා නම්බර ටික දුන්නා ලොතරැයි. ඒක තමයි ඉන්සයිඩ් ඉන්ෆර්මේෂන් කියන්නේ. රුපියල් 255ට ගත හැකි එක් එන්නතක් වෙනුවෙන් රුපියල් 40869ක් වැය කළ අපූරු ගනුදෙනුවක් පිළිබඳ විගණකාධිපති දෙපාර්තමේන්තුව තොරතුරු වාර්තා කරනවා. එක් එන්නතක් රුපියල් 255 බැගින් මිලදී ගැනීමට හැකිව තිබූ හෘද රෝග ආශ්‍රිත එන්නතක් රුපියල් 40869 ගෙවා මිලදී ගත් අයුරු විගණන වාර්තාවෙන් හෙළිදරව් කර තිබෙනවා. වසරටම අවශ්‍ය එන්නත් ප්‍රමාණය රුපියල් 1,03,00,000 පමණ මිලදී ගත හැකිව තිබූ බවයි වාර්තා වන්නේ. එහෙත් රුපියල් 40869 බැගින් එන්නත් 1,563,00,000 මිලදී ගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් කෝටි 7කට ආසන්නයි. රාජ්‍ය ඖෂධ නීතිගත ස්ථාව සම්බන්ධයෙන් සිදු කළ විගණනයේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ. මෙම එන්නත සඳහා ලන්සු කැඳවීමේදී ඉදිරිපත් වී ඇත්තේද එක් ලන්සුකරුවෙකු බවයි වාර්තා වන්නේ. ඇස්ත මේන්තුගත මිල සහ ලන්සුකරුගේ මිල අතර පරතරය ඉහළ අගයක් ගන්නා විට සාමාන්‍යයෙන් කළ යුතුව ඇත්තේ නැවත ලන්සු කැඳවීමයි. රුපියල් 1,03,00,000 බේරා ගැනීමට හැකිව තිබූ ඖෂධ මිලදී ගැනීමට රුපියල් කෝටි 7ක් වැය කිරීම අරුම පුදුම සහගත නොවන්නේද? මෙම එන්නතට දැඩි ඉල්ලුමක් ඇති බවයි වාර්තා වන්නේ. ඉල්ලුම දඩමීමා කරගෙන ඖෂධ ගෙන්වන සමාගම් විවිධ ආකාරයෙන් ක්‍රියා කරන බවයි මේ අනුව පැහැදිලි වන්නේ. එසේම අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක තවත් ඖෂධයක එක් ඒකකයක් රුපියල් 481කට මිලදී ගත හැකිව තිබියදී ඒ සඳහා රුපියල් 1,956ත් රුපියල් 4,696ත් අතර මුදලක් වැය කර ඇති ආකාරයද විගණන වාර්තාවෙන් හෙළිදරව් කර තිබෙනවා. අද මේ පිළිබඳව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ අදහස් පළ කළා. රුපියල් 250 එන්නත රුපියල් 40,000ට අරන් තියෙනවා. ලක්ෂ 4කට පමණ මිලදී ගන්න පුළුවන් එන්නත් වර්ගයක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 7ක වගේ මුදලක් වියදම් කරලා තියෙනවා. ඒක සම්බන්ධ විගණන වාර්තාවක් නිකුත් වෙලා තියෙනවා. මේ සම්බන්ධ මුළුමනින්ම වගකීම බාරගත යුතුව තියෙනවා ඖෂධ නීතිගත සංස්ථාව. පැපවරින් කියන ලිංගික උත්තේජනය සඳහා භාවිතාවන එන්නත ගෙන්නද්දී අති දැවැන්ත දූෂණයක් සිද්ධ වෙලා තියෙනවා. මේ එන්නතකට අදාළ ඇස්තමේන්තුගත වියදම සාමාන්‍යයෙන් එන්නේ රුපියල් 3,97,000ක් වගේ. මෙරටින් දෙවන වඳුරු උණ ආසාදිතයාත් අද හඳුනාගත්තා. ඔහු ඩුබායි සිට මෙරටට පැමිණි අයෙකු බවයි වාර්තා වන්නේ. අදාළ රෝගියා මේ වන විටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. ඩුබායි සිට පැමිණි තවත් පුද්ගලයෙකුට මංගි පොක්සෙවත් වඳුරුණ ආසාදිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරටින් හමු වූ දෙවැනි වඳුරුණ ආසාදිතයා මොහු වනවා. වයස අවුරුදු 42ක් වන මොහු පිරිමි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ. මෙම රෝගියා හඳුනාගෙන ඇත්තේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී. ඔහු මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. මේ අතර මෙරටින් හඳුනාගත් පළමු වඳුරුණ ආසාදිතයා වන්නේ ඉකුත් පළමුවනදා ඩුබායි සිට පැමිණි වයස අවුරුදු 20ක ශ්‍රී ලාංකික තරුණයෙකුයි. පවතින තත්ත්වය හමුවේ මෙය වසංගතයක් වීමට පෙර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි. ඒ අනුව ඇඟ කෙසීම ඇති පුද්ගලින් සමග සමීප හෝ සමට සම ස්පර්ශ කිරීමෙන් වළකින්න. එවැනි පුද්ගලයෙකු භාවිතා කළ වස්තුන් හා ද්‍රව්‍ය සමග සම්බන්ධ වීමෙන් වළකින්න. නිතර දෑත් පිරිසිදු කරන්න. මුඛ ආවරණ හා දෑත් ආවරණ නොහොත් ග්ලව්ස් පළඳින්න. එන්නත්කරණයට යොමු වන්න. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම තුළින් මෙය වසංගතයක් වීම වළක්වා ගත හැකි. සීමා නීරණ කොමිසමේ ක්‍රියාකාරීත්වය මැතිවරණයකට ඍජු ලෙස බලපාන්නේ නැති බව සීමා නීරණ කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. මැතිවරණයක් පැවැත්වීම ඉතා ආසන්නයට පැමිණ ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මූලික බැලුබෙල්මට තියෙන්නේ දැන් අදත් තවත් ඒරින්කාරක සභා යෝජනාවක් තියෙනවනේ. ඡන්ද ක්‍රම ඔක්කොම එක වගේ කරන්න කියලා. ඒකට යෝජනාව මූලික හරය ඉදිරිපත් කරන්නේ ෆස්ට් පාස්ට් ද පෝස්ට් සිස්ටම් ලෝකල් ගවර්න්මන්ට් එකට ගත්තොත් ඡන්ද කල් තියන්න නැතුව තියන්න පුළුවන්. ෆස්ට් පාස්ට් ද පෝස්ට් එකට සිස්ටම් එක තියෙනවන වඩා හොඳයි. ඡන්ද කල් දීලා යමක් කරන එක ෆස්ට් පාස්ට් පෝස්ට් සිස්ටම් තිබ්බොත් ඡන්ද තියගන්න එක්කෙනා මෙම්බර් වෙන්න පුළුවන්. 70ක් ගත්ත 4 දෙනාම නොසලකා වෙනවා. මේ සීමා නිර්ණය කමිෂන් සභාව කොමිටුවට ඇයි අපිවත් උනේ කියලා ඒකනේ අහන්නේ.
ලංකාවේ අපි හැමෝම දන්න සීමා නිර්ණයන් වෙලා තියෙන්නේ මොනවද මැතිවරණයට අදාළව. නමුත් හැමෝටම මතක තියෙන සීමා නිර්ණයට විශාල බිල්ලෝ දෙන්නෙක් පේනවා 2012 සහ පළාත් සභාව 2012 කරේ ඡන්ද ක්‍රමය වෙනස් කරා. ඒතකොට මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඡන්දෙ තියන්න බෑ. ඡන්ද ක්‍රමය වෙනස් කරපු ඡන්ද ක්‍රමයට කොට්ටාස හදලා ගැසට් කරනවා. ඒතකොට ඒගොල්ලෝ කඩේ වහගෙන ඉන්න ඕනේ. මැතිවරණයට සීමා නිර්ණය සම්බන්ධ වෙන්නේ අලුත් ක්‍රමයක් આવොත් විතරයි. පළාත් සභාවෙත් ඒකයි. පළාත් සභාව තියන්න බැරි අලුත් ඡන්ද ක්‍රමයක් පොතේ තියෙනවා. සීමා නිර්ණය අනුමත වෙලා කොට්ටාස නැහැ. සීමා නිර්ණය කමිටු සහ මැතිවරණ කැඳවීම අතර සම්බන්ධය තියෙන්නේ ඡන්ද ක්‍රමයක් වෙනස් වෙන නම් විතරයි. ඡන්ද ක්‍රමය වෙනස් වෙන්නේ නැත්තම් සීමා නිර්ණය කමිටුව ගියාට සීමා නිර්ණය කොමිසම ඔහෙන් ජයි ගණන් කිරීම වැගේ. ඒක මං දිගටම කියනවා ඒක සුදු වලාකුළුයි කොත්තමල්ලි වගේ තමයි විනියල් ගැටයි කොත්තමල්ලි නෙමෙයි මේක නවත්තන්න පාර්ලිමේන්තු පනතක් හෝ නිසි බලය සහිත අධිකරණ තීන්දුවක් අවශ්‍යයි මහින්ද දේශප්‍රිය තුරුම්පු වලට කතා ගහන්න කතා කරන ඕන තැනක තුරුම්පු இல்லන්නේ මරි බූරුව විතරක් තියාගෙන නැත්තම් ආසියට තුනක් තියාගෙන තුරුම්පු இல்லන්නේ පහක් නැත්තම් ගහන්නේ මට ගෙන් අහනවා සමහරව මේ උපදේශ ගන්නවා මම ඒවට උත්තර දෙන්නේ නැහැ හැබැයි මගේ පුජ්‍යලික අදහස දැන් තියෙන්නේ මෙහෙම වැඩේ සරසෙන් එල්ලවෙන් ය ගෝ කියන විතරයි තියෙන්නේ ඉලෙක්ෂන් එකට ඉන්ධන මිල සංශෝධනයක් අවසන් වරට සිදු කළේ ඔක්තෝබර් මාස 17 වනදායි ඔටෝ ඩීසල් සහ 92 පෙට්‍රල් මිල එලෙස අඩුවීමකට ලක් වුණා කෙසේ වෙතත් ලෝක වෙළඳ පොලේ මිල ගණන් අනුව මේ වන විට ඩීසල් ලීටරයකින් රුපියල් 12ක් සහ භූමි තෙල් ලීටරයකින් රුපියල් 22ක පාඩුවක් සංස්ථාව ලබන බවයි රාජ්‍ය අමාත්‍ය ඩීවී චානක අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ මේ පැමිණියේ ඉන්ධන මිල වැඩි කිරීමේ කසකාරයාද අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය වූයේ පසුගිය ඔක්තෝබර් මාස 17 වනදායි කෙසේ වෙතත් මිල සූත්‍රයට අනුව මෙම මාස පළමු වනදා ඉන්ධන මිල සංශෝධනයට ලක්වීමට නියමිතව තිබුණත් එය සිදු කළේ නැහැ ඒ අනුව මේ වන විට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 370ක් වනවා ඔටෝ ඩීසල් ලීටරයක් අලවිවන්නේ රුපියල් 415ක මිලකටයි කෙසේ වෙතත් පසුගිය දිනවල ඉන්ධන පෝලිම් යලි දීර්ඝවන බවක් දක්නට ලැබුණා ඒ ඉන්ධන මිල සූත්‍රයට අනුව මිල අඩුවේ යයි සිතා අලවිනියෝජිත ඉන්ධන ඇනවුම් නොකිරීම හේතුවෙන් කෙසේ වෙතත් ඉන්ධන මිල සංශෝධනයක් වන්නේ නැති බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ කෙසේ වෙතත් විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩීවී චානක අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කළා ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් එහිදී ඔහු පැවසුවේ ඩීසල් සහ භූමි තෙල් වලින් රජය පාඩු ලබන බවයි පහුගිය සති දෙක තුනේ තෙල් මිල අඩු වුණා ශීඝ්‍රයෙන් තෙල් මිල අඩු වෙන වෙලාවේ අමතුමාට කන් ඇහෙන්නේ නැතුව ඇස් පේන්නේ නැතුව දැන්න මේ 31 වෙනි තෙල් මිල ගැන මොකක් කතා කරන්නේ එතුමම කියනවා මේ සතියේ තෙල් මිල වෙනස් වෙන්නේ නැහැ කියලා සති දෙකකට කලින් පෙට්‍රල් වල සිංගප්පූර් ෆ්ලැට්ස් තිබුණේ 92ට දැන් තත්ත්වේ 99 අඩුවීමක් නෙවෙයි වැඩිවීමක් තියෙන්නේ පෙට්‍රල් වල දැන් ඩීසල් වල ගත්තොත් 129 තිබ්බ එක 134 දක්වා වැඩිවීමක් තියෙනවා. ඇත්තම තත්ත්වේ ගත්තොත් මේ වෙලාවේ ඩීසල් වල රුපියල් 12ක පාඩුවක් තියෙනවා. කෙරොසින් වල ගත්තම රුපියල් 22ක පාඩුවක් තියෙනවා. ලාභයක් නෙමෙයි වෙලා තියෙන්නේ මේ වෙලාවේ පාඩු පැත්තට ගිහිල්ලා තියෙන. මේ පැමිණියේ ඉදිරියේදී ඩීසල් මිල වැඩි කිරීමේ කසකාරයාද? මේ අතර ලීට්‍රෝ සභාපති මුදිත හේරත් පසුගියදා ගෑස් මිල වැඩි කළ බවට වන දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ඇතිතරම් ගෑස් තොග මෙරට තුල පවතින බවයි. එමෙන්ම නිල් පාට ගෑස් වලින් වෙළඳ පොළ පුරවන බවක් සභාපතිවරයා පැවසුවා. එක්කම අපි විශේෂයෙන් කියනවා මුළු රටේම හැම ගෑස් අලෙවි සැලකම නිල් පාට සිලින්ඩර් වලින් පිරීලා තියෙන්න ඕනේ. මොකද අපි ඒක වගකීමෙන් කියන්නේ අපි මේ වෙනකොට ඒ සැලසුම් සකස් කරලා ඉවරයි. ගෑස් වලට අදාළ හිඟතාවයක් ගෑස් පෝලිංවත් එහෙම නැත්නම් හිඟයක්වත් එන්න කිසිම ඉඩක් හිට්‍රෝ ගෑස් ආයතනයේ විදිහට අපි තියන්නේ නැහැ කියන එක කියනවා. කෙසේ වෙතත් වෙළඳ පොළ තුල පිරී ඇත්තේ නිල් පාට හිස් ගෑස් සිලින්ඩර් බවයි පාරිභෝගිකයින් කියන මේ කතාවලින් පෙනෙන්නට තියෙන්නේ. ගෑස් නැහැ අපි දරලිපේ තමයි උයන්නේ ඉතින් අපිට කොහොම හරි ගෑස් ලැබෙන සරසන්න සතියේ සැරයක් කරි තමයි අවශ්‍ය ගෑස් තිබුණා මේ මේ මෑතක් වෙනකල් තිබුණා දැන් මේ ඊයේ පෙරේ දින්දල ආයේ අඩුයි අඩි මිලට හරි ගන්න පුළුවන් මේ ගෑස් තියෙනවනම් කඩවල වලවත් නැහැ කොහක්වත් නැහැ තෝක කඩවල වලවත් නැහැ ඉතින් මේ ෂෙඩ් එකකට ගියත් ගන්න විදියක් නැහැ සල්ලි තිබුණත් අතේ මේ ගෑස් නැහැ ගන්න ගෑස් එක ඉවරයි දැන් ගණ්ඩ දණක් නැහැ දැන් ඒක තමයි හොයන්නේ ගෑස් ගැන දැන් උයන්න අනිවාර්යම ඕන එකක් නේ ලේකණවල පවතින පරස්පරතාවයක් හේතුවෙන් දනුෂ්ක ගුණතිලකගේ නඩුව අද යලි කැඳවනු ලැබුවා. පැමිණිලි පාර්ශවය නඩු විභාගයේ මාධ්‍යට ආවරණය කිරීමට අවස්ථාව ලබා නොදෙන ලෙසට එල්ලීමක්ද කර තිබූ අතර පසුව මාධ්‍යට පැවති වාරණය ඉවත් කර තිබෙනවා. මේ අතර දනුෂ්කගේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට ඉදිරියේදී ස්වාධීන කමිටුවක් පත් කරන බවයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ප්‍රකාශ කළේ.
දූෂණ චෝදනා හතරකට අදාළව චෝදනා ලැබ සිඩ්නීහි රැඳවූ මධ්‍යස්ථානයක රඳවා සිටින ධනුෂ්ක ගුණතිලකගේ නඩුව අද යළි කැඳවනු ලැබුවා. ඒ ලේඛනවල පරස්පරතාවක් පවතින බවට පවසමිනුයි. නඩුව කැඳවීමට පෙර පැමිණිලිකාර පාර්ශවය ඉල්ලා තිබුණේ නඩු විභාගය මාධ්‍යට ආවරණය කිරීමට අවස්ථාව ලබා නොදෙන ලෙසයි. නමුත් එම නඩුව අද සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ මාධ්‍යට පනවා තිබූ වාරණය ඉවත් කර තිබෙනවා. ඒ අනුව ධනුෂ්කගේ නඩුව ආවරණය කිරීමට මාධ්‍යට අවස්ථාව හිමි වුණා. අධිකරණයේ හමුවේ ගොනුකරතිබූ අභියාචනාවක් සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. අද දිනේද වීඩියෝ තාක්ෂණය ඔස්සේ ධනුෂ්ක ගුණතිලක අධිකරණයේ හමුවේ පෙනී සිට ඇති බවයි වාර්තා වන්නේ. ධනුෂ්ක ගුණතිලක අතවරයට ලක් කළ බව කියන තරුණිය ස්කෑන් පරීක්ෂාවකට යොමු කර තිබෙනවා. එහිදී තහවුරු වී ඇත්තේ ඇයට ඔහු පහර දී ගෙල සිර කර ඇති බවයි. පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති වාර්තාවේ දැක්වෙන්නේ ධනුෂ්ක ගුණතිලක අවස්ථා ගණනාවකදී මෙම තරුණියට පහර දී අවස්ථා හතරකදී දූෂණයට ලක් කර ඇති බවයි. මෙම නඩුව යළි ලබන වසරේ ජනවාරි 12 වනදා කැඳවීමට නියමිතව තිබෙනවා. මේ අතර ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා ගැනීම සඳහා නැවතත් ඇප අයදුම්පතක් ලබන සිකුරාදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති අංශයේ හිටපු සභාපති නීතිඥ චානක සේනානායක පවසන්නේ. මේ ඇප ඉල්ලීම් වලට තව තියෙනවා අවස්ථාව. දැන් දෙවෙනි අවස්ථාවෙත් මහේස්ත්‍රාත්වරයා විසින්ම මෙය නිෂ්ප්‍රභා කරොත් එතකොට තව අවස්ථාවක් තියෙනවා අපිට සුප්‍රීම උසාවියට යන්න පුළුවන්. සුප්‍රීම උසාවියත් මේ කිව්වොත් එහෙම නිෂ්ප්‍රභා කරොත් නීතිමය ප්‍රශ්නයක් මත හයිකෝට්ටේකට යන්න පුළුවන්. ඒතරයි සුප්‍රීම උසාවියේ තියෙන තීන්දුවක් නැවත ඇපීල් කරන්න පුළුවන් අර හයිකෝට්ටේකට. දැන් ඔබ රඳවා තිබෙන ස්ථානයේ කොහොමද ඔහුට පහසුකමක් තියෙන ස්ථානයක්ද කොහොමද? සාමාන්‍ය ඉතින් මෙහි රෙගල් වගේ නෙමෙයි. බොහොම සැප පහසුවට තියෙන ස්ථාන. නමුත් දැන් ඔහු ඉන්නේ නිරෝධාය. දින 10ක් නිරෝධායනේ. ඒක ප්‍රතික සාමාන්‍ය දෙයක්. රටවල් දෙක ගැන හොඳ දැනීමක් තියෙනවා නීතියයි ක්‍රීඩාවයි සියල්ලම ගැන. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ වගේ වැරදි නොවිය යුතුයි කියන එක මම තීරණය කරනවා. ඇත්තට මෙතන ඉන්නවා මම. නමුත් දැන් වැරද්ද වෙලානේ තියෙන්නේ. අපි ඉස්සල්ලාම දැන් කරන්න ඕනේ ඒකෙන් ඒ ළමයාව බේරගන්න. සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.